සාමාන්‍ය සමයේ 31 වෙනි සතිය ප්‍රේමණීය ජේෂ්ඨ සමිඳුන් තුල ආදරණීය සහෝදර සහෝදරියනි දිව්‍යන් වහන්සේ ප්‍රේමය වන අතර මුළු මැවිල්ලම ඇති වූයේ දිව්‍යන් වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමී ප්‍රතිපලයක් වශයෙන් අපව ආදරය වන දිව්‍යන් වහන්සේ විසින් ආදරය සඳහා මව ඇත ආදරය සමාජයකින් අයින් කළහොත් එම සභාවේ සමාජයේ තත්ත්වය කිවදුදයි සිතන්න එබඳු සමාජයකට පැවතිය හැකියි ඔබ සිතනවාද විසකවම නැත මක්නිස්දත් සමාජයකට ගතිකත්වය ක්‍රියාශීලීත්වය හා ජීවිතය ගෙන එන්නේ ආදරයයි එබැවින් ඕනෑම ජීවිතයක මූලික අවශ්‍යතාවය ආදරයයි සුබාරංචි ජේසුස් වහන්සේ ප්‍රේම ආඥාව ප්‍රමුඛ ස්ථානය ලෙස ඉදිරිපත් කරන අතර ඒ අපේ සදාකාලික ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය වේ නමුත් මේ ආදරය යන වචනයේ තේරුම බොහෝ විට අපට පැහැදිලි නැත ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ආදරය පැහැදිලි කරන්නේ ගැඹුරු සෙනෙහසක් දැඩි හැඟීමක් යමෙක් කෙරෙහි ඇති විශාල උනන්දුවක් සහ සතුටක් ලෙසයි මේ ආදරය යන වචනය පිළිබඳ නොගැඹුරු අවබෝධයක් ලබා දෙන බව පෙනේ ජේසුස් වහන්සේ ප්‍රේමය භාවිතා කරන විට එහි අරුත දැන ගැනීමට නම් මෙම වචනය සුබාරංචිය ලියා ඇති ග්‍රීක භාෂාව වෙතට අප යා යුතුය ආදරය යන වචනය පැමිණෙන්නේ අගාපේ යන ග්‍රීක මූල වචනයෙනි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ආදරය ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයට වෙනත් ග්‍රීක තේරුම් දෙකක් ඇති බව අප තේරුම් ගත යුතුය ජේසුස් වහන්සේගේ සුබාරංචියේ අදහස් කරන්නේ කුමන ආකාරයේ ආදරයක් ද යන්න තේරුම් ගැනීමට ග්‍රීක භාෂාවෙන් ආදරය යන වචනයට ඇති වචන තුන සහ ඒවායේ අර්ථයන් බැලීම වැදගත්ය. පළමු ග්‍රීක වචනය ආදරයට ඊරොස් යන වචනය භාවිතා වේ. එයින් අදහස් කරන්නේ කාමුකාශාව සහ රාගය සමග එන දැඩි ආදරයයි. ග්‍රීක භාෂාවෙන් ආදරයට ඇති දෙවන වචනය වන්නේ ෆිලියා. ෆිලියා යනු රාගික නොවන ගුණවත් ආදරයයි. එය මිතුරන්ට, පවුලට සහ ප්‍රජාව කෙරෙහි අප දක්වන පක්ෂපාතීත්වය ඇතුළත් වන අතර ගුණවත්කම, සමානාත්මතාවය සහ හුරු පුරුදුකම මෙම ආදරයට අවශ්‍ය වේ. ආදරයට ග්‍රීක භාෂාවෙන් නැති තුන්වන වචනය වන්නේ අගාපේ යන්නෙන් අදහස් කරන ස්වයන් පරිත්‍යාගශීලී ආදරයයි. සියලු දෙනා වෙනුවෙන් කැපවීමේ ආදරයයි. මිතුරන් සහ සතුරන් යන දෙකොටසටම ආදරය කිරීම මෙම අගාපේ යන වචනයෙන් අර්ථවත් වේ. මෙම ආදරය කොන්දේසි විරහිත වන අතර එය ආදරය ලබන්නාගේ හැසිරීම මත රඳා පවතින්නේ නැත. ජොහාන් තුන්වන පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ මෙම අගාපේ ප්‍රේමය ගැන හරියටම කතා කරයි. මතේව් 5 වන පරිච්ඡේදයේ 44 වෙනි වගන්තියේ ඉල්ලා සිටින්නේ අපේ සතුරන් කෙරෙහිත් එවන් ප්‍රේමයක් අපට තිබිය යුතු බවයි. ජේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන ප්‍රේමය මෙයයි. ප්‍රේමයේ ආඥාව දෙවන් වහන්සේට සහ අන් අයට කොන්දේසි විරහිතව ස්වයං පරිත්‍යාගී ශීලීව ආදරය කිරීමයි. නමුත් මෙම කොන්දේසි විරහිත
ස්වයං පරිත්‍යාගශීලී වීමේ ආදරය මිනිසාගේ හෝ මිනිස් ස්වභාවයේ කොටසක් නොවේ. එබැවින් ඔහුට එවැනි ආදරයක අත්දැකීමක් නැත. නමුත් ඔහුට අගාපේ ආදරය ලැබීමේ ශක්තිය තිබේ. බැවින් මෙම ආදරය ඉගෙන ගත යුතුය. නමුත් මේ අගාපේ ආදරය ගැන මිනිසා උගත යුත්තේ කොතනින්ද? දෙවන වහන්සේගෙන් උතුම්ම ආඥාව දෙවන වහන්සේට ප්‍රේම කිරීම බව යසුස් වහන්සේ තරයේ කියා සිටින්නේ ඒ නිසාය. එය ආදරය නොව දෙවන වහන්සේගේ ප්‍රේමය බව මට අවධාරණය කිරීමට ඉඩ දෙන්න. දෙවන වහාම සහ නොවැළික්විය හැකි ලෙස අනුගමනය කළද පළමු පියවර වන්නේ දෙවන් වහන්සේට ප්‍රේම කිරීම යන්නයි. මක්නිසාදයත් අගාපේ ආදරය අන් අයට දුකු කිරීමට පෙර පළමුව ඒ දෙවියන් වහන්සේගෙන් අප අත්දැකිය යුතුය. දෙවනි කිවීමේදී හේබ්‍රුවරුන්ට ලියූ ලිපියේ කතුවරයා පරිපූර්ණ උත්තම පූජකෙක් අපට ඉදිරිපත් කරයි. යුදෙව් සම්ප්‍රදායන්හි උත්තම පූජකයෝ බොහෝ දෙනෙක් වූහ. ඔවුන්ම පව්කාරයන් වූ බැවින් ඔවුන්ගේ පව්වලට මුලින් සමාව ලබා ගැනීමට ඔවුන්ට සිදුවිය. නමුත් යේසුස් වහන්සේ පව් නොකළ අතර අන් අය වෙනුවෙන් පාපයේ මිල එතුමාගේ වූසේක. මේ අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා පියරන් වහන්සේ සමග සම්බන්ධ වීම නිවැරදිය. යේසුස් වහන්සේ අපට පියරන් වහන්සේට ආදරය කිරීමට මාර්ගය විවෘත කරති. පියරන් වහන්සේට ප්‍රේම කිරීමේදී මාර්ගය යේසුස් වහන්සේ අපට පෙන්වා දී ඇත. පියරන් වහන්සේට ප්‍රේම කිරීම සඳහා අපගේ ආදර්ශය යේසුස් වහන්සේම වේවා. යේසුස් වහන්සේ පියරන් වහන්සේට ආදරය කළේ කෙසේද? ද්විතීය කතා පොතෙහි ලියා ඇති පරිදි යේසුස් වහන්සේගේ මුළු හදවතින්ම, යේසුස් වහන්සේගේ මුළු ආත්මයෙන්ම, යේසුස් වහන්සේගේ මුළු ශක්තියෙන් යුක්තව එතුමා දෙවියන් වහන්සේට ප්‍රේම කළසේක. පළමු කියවීම දෙවියන් වහන්සේගේ ආඥාව පිළිපදින අයට දීර්ඝායුෂ හා සමෘද්ධිය පොරොන්දු වන අතර ආඥාව නම් මුළු හදවතින්ම, මුළු ආත්මයෙන්ම සහ මුළු ශක්තියෙන්ම දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමයි. අද සුභාරංචි අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කිරීමේ අංගයක් ලෙස මනසත් එකතු කරති. ඔබේ මුළු හදවතින්, ආත්මයෙන්, මනසින් සහ ශක්තියෙන් දෙවන් වහන්සේට ප්‍රේම කරන්න කියා යේසුස් වහන්සේ ප්‍රකාශ කරති. මේ අදහස් කරන්නේ දෙවන් වහන්සේ කෙරෙහි අපේ ප්‍රේමය අපගේ සියලු හැඟීම්, අපගේ සියලු සිතුවිලි සහ අපේ සියලු ක්‍රියාවන් සමග ඒකාත්මික විය යුතු බවයි. අපේ හැඟුම් එතුමා දෙසට නැඹුරු විය යුතුය. අපේ සිතුවිලි එතුමා දෙසට නැඹුරු විය යුතුය. අපේ ක්‍රියාවන් එතුමා දෙසට නැඹුරු විය යුතුය. එතුමා අපේ සෑම කොටසක්ම අදගන්නා චුම්බකයක් මෙන් විය යුතුය. ඒ එසේ විය හැකිද? ඔව්, ඇත්ත වශයෙන්ම. ශාන්ත
ඔගස්ටින් පවසන්නේ දිව්‍යන් වහන්සේ අපව මවා ඇත්තේ දිව්‍යන් වහන්සේ වෙත යාමට අපේ හදවත් තුළ ස්වභාවික ආකර්ෂණයක් ඇති කරමින් බවය. එනිසා අප හදවත අවංකවම අපේක්ෂා කරන්නේ දිව්‍යන් වහන්සේට විවෘත වීමයි. එසේ කිරීමෙන් දිව්‍යන් වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය හෙළි කිරීමට අපට ඉඩ දිය හැකි අතර එමගින් එතුමා අප දක්වන ප්‍රේමය අපට අත්විඳින්නට හැකිය. උන්වහන්සේගේ ප්‍රේමය අප වැඩි වැඩියෙන් අත්විඳින විට අපට අන් අයට ප්‍රේම කිරීම පහසු වේ. අපගේ ප්‍රේමය සඳහා අපගේ ආදර්ශය ලෙස ජේසුස් වහන්සේව අපි තෝරා ගනිමු. දිව්‍යන් වහන්සේගේ ප්‍රේමය අත්විඳීමට සහ අන් අයට එම ප්‍රේමය විහිදුවන පිණිස අප මුළුමනින්ම දිව්‍යන් වහන්සේට විවෘත වෙමු. වැඩිදුර ආවර්ජනය සඳහා ප්‍රශ්න කීපයක්. ආදරය ඉගෙන ගත යුතු හෝ එය උපතින්ම අප ලබා ගන්නා දෙයක්ද? දිව්‍යන් වහන්සේට සම්පූර්ණයෙන් ප්‍රේම කිරීමට මට කුමක් කළ හැකිද? ගත හැකි ප්‍රායෝගික පියවරවල් මොනවාද? දිව්‍යන් වහන්සේ සහ අන් අයට දිනපතා මගේ ප්‍රේමය වර්ධනය කර ගැනීමට මට සැලැස්මක් තිබේද? අපි ආඥා කරමු. දයනුකම්පිත සහ ආදරණීය පියාණනි, අපේ උත්තම පූජක ජේසුස් වහන්සේ කුරුසිය මත තම අහිංසක රුධිරයෙන් අපව ගලවා ගැනීමට කැමති වූ අතර අපේ මුළු ආත්මයෙන් ඔබට ප්‍රේම කිරීමට උන්වහන්සේ අපට ඉගැන්වූහ. අන් අයටද ආදරය කිරීමේ හැකියාව ලබා ගැනීමට හැකිවන පරිදි ඔබගේ ආදරය අත්විඳීමට ඔබට සමීප වීමට කාරුණික ආශාවක් අප තුළ ඇති කළ මැනව. අපගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන් අපි මෙම වරප්‍රසාදය ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ආමේන්.